අතාවක් තියෙනවා ජීවිතේ කවදම හරි දවසක හරියනකම් අතාරින්න එපා කියලා. අභියෝගවලට පයින් ගහලා ජීවිතේ දිනන කතාවල අමුතුම ලස්සනක් තියෙනවා. ගොඩක් අය මේ ගෙවන තත්පරෙත් Tamanට හිමි වුණ දෙයට වඩා අහිමි වූ දෙය ගැන පසුතැවෙමින් විඳින්න හිමි වෙලා තියෙන ජීවිතේ විඳවනවා. ඒ අතර Tamanට හිමි වුණු දෙයින් Tamanගේ ජීවිතේම සාර්ථක කරගත් අයත් නැතුවම නෙවෙයි. ජීවිතේ පටන් ගත්ත තැන ඉඳන් රශ්මි නිමේෂට ජීවිතේම අභියෝගයක් වුණා. උපතින්ම Tamanගේ දෑත් දෙකම සහ පාදයක් අහිමි වුණත් අභියෝගයක් වුණු ජීවිතේ රශ්මි හරි ලස්සනට අකුරු කරා. ඇගේ හිතේ ලියවෙන හැම දෙයක්ම ඇය අකුරු කරේ ඇගේ පාදයෙන්. ඒ ලියවෙන හැම අකුරකම තියෙන්නේ රශ්මිගේ හිතේ ශක්තිය සහ අදිෂ්ඨානයයි. 2021 උසස් පෙළ විභාගයෙන් රශ්මි නිමේෂා විෂයන් තුනටම ඒ සාමර්ථ තුනක් ලබා ගැනීමට සමත් වුණා. ඒ වාණිජ්‍ය විෂය ධාරාවෙන්. ඇහැලියකොට ජාතික පාසලෙන් සිය අධ්‍යාපනය ලැබූ ඇය පාසලටම කාන්තියක්. උසස් පෙළ විතරක් නෙවෙයි සාමාන්‍ය පෙළ විභාගයෙනුත් රශ්මිට ඒ සාමර්ථ 8ක් ලබා ගැනීමට හැකි වී තිබෙනවා. දැනුමෙන් ජීවිතයේ ජයගත් රශ්මි සමස්ත දරු පරපුරටම ආදර්ශයක්. මට ජීවිතේ පටන් ගත්ත තැන ඉඳන්ම ජීවිතේම අභියෝගයක් වුණා. ඉතින් මේක පාසල් ජීවිතයේ හම්බෙන ලොකුම කඩයිම. ඉතින් ඒකටම ලොකු අභියෝගයක් වුණා. මම ලියන්නේ මගේ කකුලෙන්. ගොඩක් ලියන්න තියෙනවා. එතකොට ඒ දේවල් එක්ක ක්ලාස් යන්න තියෙනවා, ඉස්කෝලේ යන්න තියෙනවා. එතකොට ගොඩක් අභියෝගවලට මුහුණ දුන්නා. කොහොම හරි හොඳට මහන්සි වුණා. ගොඩක් කැපවීමෙන් පාඩම් කරා, මහන්සි වුණා. ඉතින් ඒ කැපවීමේ මහන්සිය ප්‍රතිඵලය අද මේ විදිහට සතුටින් භුක්ති විඳිනවා. ඔව්, මුලින් මතක් කරන්න ඕනේ මගේ හයිය, මගේ අම්මි, අප්පච්චි, අක්කි. ඒකන ඒ හයිය ගැන මට කියන්න වචන නැහැ. පුංචි කාලේ ඉඳන් රශ්මිගේ ජීවිතේ හැවනැල්ල උනේ ඇගේ මව සහ පියයි. රශ්මිගේ ජයග්‍රහණය ගැන ඇත්තටම ඇගේ දෙමාපියන්ට තියෙන්නේ නිහතමානී සතුටක් වගේම ආඩම්බරයක්. ඉතින් ගොඩක් අභියෝග මැද්දෙ තමයි මේ ජයග්‍රහණය ලබා ගත්තේ. ගොඩාක් අපහසුතා, දුෂ්කරතා මැද්දෙ තමයි අරගෙන ආවේ. මොකද දුවට තනියම යමක් කරගන්න බැහැ. ඉතින් මහත්තයත් මමත් ලොකු දුවත් එකතු වෙලා තමයි අපි සියල්ල කරලා දුන්නේ. ඒකෙදී ඉතින් දරුවන්ට අපි කළ යුතුකම් තියෙනවා. ඒව නොපිරි වෙලා ඒ අවදි වලදී ඒ විදිහට ඉතින් ඒ යුතුකම් ඉෂ්ට කරගෙන ගියා. දැන් එයාගේ ගමන් මඟ තීරණය කරලා ඉවරයි. ඉතින් ඉස්සරහට එයා ඒ ගමන් මඟේ ගොඩක් දුරයි කියලා බලවෘත් වෙනවා. Tamanට හිමි වූ දෙයට වඩා අහිමි වූ දෙය ගැන තැබෙන හැම කෙනෙක්ටම රශ්මි ආදර්ශයක්. රටටම රශ්මියක් වූ රශ්මි ඔබ සමස්ත සමාජයටම බීරවරියක්. සඳ එළියේ පිපෙන සඳ සාපියක් ලෙස ජීවිතේම ජය ගන්න ආදරණීය දියණිය ඔබට දිරිය ශක්තිය සියත අප ප්‍රාර්ථනා කරනවා.